නවෝත්පාදනයන් සිදුවීමේදී සිදු කිරීමේදී දකින්න තියෙන විශේෂත්වය තමයි මේ බොහෝ නවෝත්පාදනයන් නව නිර්මාණ තමන් ජීවත් වෙන පරිසරයට බොහෝ සෙයින්ම සම්බන්ධයි. මම මේ අපූර්ව වැඩක නිරත වෙලා ඉන්නේ. වතුර ගන්න අපි මෝටර් භාවිතා කරනවා, මෝටර් හයි කරපුවාම ලයිට් බිලක් යනවා, වැඩ ගොඩයි. හැබැයි මේ වැඩෙත් එක්ක ශාරීරික අභ්‍යාසික සිද්ධ වෙනවා, අපට අවශ්‍ය වැඩ කටයුත්තත් සිද්ධ වෙනවා. ඉතින් මේ කලාපය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන් පාසල් දරුවන් ඉන්න කලාපයක්. ඔබට බොහොම හොඳට තේරෙවි මේ නිර්මාණ තමන්ගේ ජන ජීවිතෙත් එක්ක බැඳිච්ච නිර්මාණ. අපුරු නිර්මාණයක් තියෙනවා අපේ දුවක් ඉන්නවා. පුතේ මොකද්ද මේ? මේක බහුකාර්ය පාපැදියක්. මේකෙන් එකම මොහොතේදී අපිට වැඩ දෙකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක බයිසිකලේ පදින විදියට පැඩල්ලක පා ගන්න තියෙන්නේ. බයිසිකලේ පැදගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඔව්, මේක නවත්තලා තියෙදි කරගන්නත් පුළුවන්, යන ගමන් කරගන්නත් පුළුවන්. මේක එකම මොහොතේදී මේ පැත්ත තලෙන් පොල් ටික ගා ගන්න පුළුවන්. එයා පැත්ත තලෙන් කැරට් පිපිං වගේ දේවල් අපිට කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලංකාවේ ගොඩක් පතල් කර්මාන්ත තියෙනවානේ. එතකොට ඒ පතල් කර්මාන්ත වල වැඩ කරන සේවකයන්ට දුරින් ඉඳන් එන සේවකයෝ වුණත් ආහාර පාන යාගා දියලා කැටි හිරමන අරන් එන්න ඕනේ. ඒ genuවත් එක් පුද්ගලයෙකුට එකම මොහොතේදී එක වැඩයි කරන්න පුළුවන්. ඒ නිසා එකම මොහොතේදී වැඩ දෙකක් කරගන්න තමයි මේ උපකරණය හදාගන්නේ. මොනතරම් අපූර්ව අදහසක්ද තමන්ගේ ජීවිතයත් එක්ක බැඳුණු මේ පාපැදිය බයිසිකලය. බොහෝ ව්‍යාපාරවල ජීවත් වෙන දුෂ්කර පළාත්වල ජීවත් වෙන ජනතාවගේ සුපිරි වාහනය බවට පත් වෙලා තියෙන්නේ මේ බයිසිකලය. කවුද මේ නිර්මාණයේ හිමිකරුවා? අපිට කියන්න මොකද්ද මේ, කොහොමද මේක වෙන්නේ? මේක අද වර්තමානයේ තියෙන විශාල ගැටලුවක් තමයි මිනිස් දුම්රිය ධාවනයේදී සිදුවන මිනිස් ජීවිත හානි, සත්ත්ව හානි. ඒකට තමයි මම මේක හදලා තියෙන්නේ. මේ කෝච්චියේදී පාපුවරුවේ මිනිසුන් යනවා. ඒ මිනිසුන් යනකොට ඒක කෝච්චේ රියදුරාට ඒ බව දැනගන්න පුළුවන්. තවත් එකක් තමයි කෝච්චිය මීටර 300ක් 800ක් විතර ඈතින් එනකොට ඒ බව මේ කුළුණේ සද්දයක් එනවා. එතකොට ඒ අවට ඉන්න සතුන්ට පුළුවන් තමන්ගේ ජීවිත හානිය වළක්වා ගන්න. ඉතින් මේ සතුරුතු රසක් ඔබ වෙත ගෙනෙන්නට ජාතික රූපවාහිනිය අපි සූදානම් වෙමින් සිටිනවා. ඉතින් සමුගන්නම් ගාමිණී බණ්ඩාර මැණික්දිවල ප්‍රදර්ශන භූමියේ සිට.